Hello, මේ වීඩියෝ එකේදී මම කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් එකක් අපේ Android app එකේ පෙන්වන්නේ කියලා. මොකක් හරි text view එකක හරි button එකක හරි නැත්නම් වෙනත් element එකක අපි මේ ෆොන්ට් එක use කරන්නයි හදන්නේ. මුලින්ම මම මගේ layout එකේ මේ විදිහට text view එකක් දාගත්තා. ඉතින් මේකේ ID එක විදිහට මම දෙන්නයි හදන්නේ Android colon ID equals to double quotes ඇතුලේ at plus id forward slash මම දෙන්නම් hello world txt කියලා. ඊට පස්සේ මට පුළුවන් මගේ main activity එකට ගිහිල්ලා අර අපේ text view එකත් එක්ක reference එකක් හදාගන්න. මම දෙන්නම් private text view variable name එකක් දෙන්නම් අර අපි දීපු ID එකම ඒකම දෙන්න අවශ්‍යතාවයක් නැහැ මට ඒක ලේසි නිසා මම ඒක දුන්නේ ඊට පස්සේ මම මේක පල්ලෙහා onCreate method එකේදී setup කරගන්නවා hello world txt equals to findViewById parentheses තුලේ R.id.helloWorldTxt දැන් මේ variable එකත් එක්ක අපේ layout component එක link වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් programmatically මේකේ font එක වෙනස් කරන්න. ඉතින් අපිට මේකේ දාන්න ඕන font එක download කරගන්න පුළුවන් Google search කරලා fonts.google.com කියලා site එකකුත් තියෙනවා. ඒකෙන් පුළුවන්. මම දැනටමත් මේ font එකක් download කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මගේ project එකේ මේ app folder එක right click කරලා new ඊට පස්සේ මෙතෙන්දී folder කියන එක select කරලා accessed folder කියන එක select කරනවා. ඊට පස්සේ මම accessed folder එක මේ විදිහට create කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන accessed කියලා folder එකක් තියෙනවා. ඊට පස්සේ මම accessed කියන folder එක right click කරලා new ගිහිල්ලා මෙතෙන්දී directory කියන එක click කරනවා. මම ඊට පස්සේ type කරනවා fonts කියලා. දැන් fonts කියලා folder එකක් අපේ assets කියන folder එකේ හැදුනා. ඊළඟට අපිට පුළුවන් මේ download කරගත්ත font එක අර fonts කියන folder එකට මේ විදියට දාගන්න. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදියට type face කියන class එකෙන් object එකක් හදාගන්න. මම කියන්නම් මේකට custom font කියලා. ඒක සමාන කරනවා typeface dot create from assessed. ඊට පස්සේ මට parentheses ඇතුලේ දාගන්න පුළුවන් get assessed කියන method එක. ඊට පස්සේ මම path එක දෙන්න ඕන. double quotes ඇතුලේ මම දෙනවා fonts forward slash font එකේ නම. අපිට font එකේ නම මේ විදිහට copy කරගන්න පුළුවන්. file එක right click කරා refactor දුන්නා rename කියන එක click කරා. ඊට පස්සේ මේ විදිහට copy කරගන්න පුළුවන්. ඒ copy කරගත්ත නම මම මෙතෙන් දාගන්නවා මෙහෙම. හරි. ඊට පස්සේ මට තියෙන්නේ අපේ text view එකේ variable name එකට call කරලා මේ විදිහට ඒකේ method එක set type face කියන එක use කරන්න. මේක ඇතුළට argument එකක් විදිහට මට මේ custom font කියන එක දෙන්න පුළුවන්. දැන් අපිට අපේ app එක run කරලා බලන්න පුළුවන්. අපි අපේ activity main එකට ගිහිල්ලා බලුවොත් ඒකේ font එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි අපි බලමු කොහොමද මේක ඩයිනමිකලි වෙනස් වෙන්නේ කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ text view එකේ font එක මෙන්න මේ විදිහට ඩයිනමිකලි වෙනස් වෙලා තියෙනවා අපේ emulator එකේ. හැබැයි අපේ design එකේ අර default font එකමයි බලා ගන්න පුළුවන්. මොකද අපි programmatically තමයි අපේ font එක මේ විදිහට වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ code එක මම description එකේ දාලා තියෙනවා. ඉතින් අපි ඊළඟ video එකේදී ආයෙමත් හමු වෙමු.